වෙලාව හවස 5යි ඕන්නේ වෙනද වගේම අපි අද පටන් ගන්න හදනේ යූත් ආ ග්‍රීන් වෙනස් වෙන කලාවේ අලුත්න කලාවේ අලුත්ම වැඩදාන අයත් එක තමයි මේ පැය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් වෙනද වගේම අද අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා වෙනස්ම විදි අලුත් වැඩක් කරන වෙනස්ම හැඩයක් තියෙන කෙනෙක් ඉතින් මේ කෙනාව අඳුන්වලා දෙන්න කලින් මම කැමති අඳුන්වලා දෙන්න මගේ ආදරණීය මිතුරිය कलाकार शरीर चित्र अध्यापने मध्यम विद्यालय एक मम इगते सामान्य पिछले पहपंटे मम पिंसल मरी जीवित लंगोने मगे पंती के चित्री चित्र विनोद चित्रकथा मध्य अभी चरित्र अभी पंती गिरुला टिकट मेरे वीर अंदे मट की लेकिन तभी मत चित्र शिल्पी अट इंट्रेस्टिंग चित्र निशा शरीर इंदिट मम्मी करगन गिया चित्र उपकार නමුත් මම එතනින් මගේ සාමාන්‍ය පෙළ අධ්‍යාපන ඉවර වෙලා මම එළියට ඇවිල්ලා මම රැකියාව තෝරගත්තා මගේ පළවෙනි රැකියාව ඒකත් චිත්‍ර විෂයයට සම්බන්ධය මොකද අපි විසිතුරු බඩු නිර්මාණය කළා විදේශ රටවලට අපනයන කරන ලොකු කම්පැනියක් ISO සහතික පවතින කම්පැනි මොකද මම ඒකෙදි මගේ හැකියාව තවත් මට ප්‍රගුණ කරගන්න chance ලැබුණා මොකද මගේ දන්න විශේෂයෙන්ම මේ වැඩ චිත්‍ර රැකියාවද ඔව් ඒ අතරේදී මම එකේ රැකියාව කරද්දි මට මුදල් ලැබුණා
නමුත් මම මට ඒකාකාරීත්වයක් දැනුණා. මම එක තැනක කොටු වෙලා වගේ කියලා. මට හිතුණා මම නෑ තව ටිකක් එළියට පනින්න ඕන මේ ජීවිතෙන් කියලා. ඊට පස්සේ මම තීරණ කරා මේක මම කොයින් කොයින් හරි මම මේක තව මගේ දෙයක් දන්න දැනුමට තව කොටසක් එක්ක කරගන්නවා. මම අතර ඉබ්බ චිත්‍රකතා මාධ්‍යෙ. ඔය දවස්වල ස්මාර්ට් ටීවී, ස්මාර්ට් ෆෝන් මුකුත් විනෝදාංශ තිබ්බේ නෑ. ගොඩ දෙනෙක්ගේ විනෝදාංශය වල තිබුණ චිත්‍රකතා බැලීම. ගෙවල් වල ඉන්න පොඩි ළමයින්ට ඒක තහනමක් දාලා තිබුණා මේක ගැලපෙන දෙයක් නෙවෙයි කරන්න එපා එහෙම කියලා. නමුත් කියවන කෙනා කොහෙන් හරි හොර හොයලාගෙන කියනවා. ඉතින් මම චිත්‍රකතා මාධ්‍යයට සම්බන්ධ වුණා. රවි මේ මෙතන කියන්න ඕන දෙයක් තියෙනවද? දැන් සාමාන්‍යයෙන් අපේ ආටිස්ට් කෙනෙක් කියවම දැන් එයා කවුරු හරි ටීචර් කෙනෙක් යටතේ ඉන්නත් මේ ශිෂ්‍යයෙක් යටතේ පළපුරුදු වෙච්ච කෙනෙක් නේ දැන් ආටිස්ට් කෙනෙක් කියන්නේ. හැබැයි නිශාගේ තියෙන එකම විශේෂත්වය තමයි මට ටීචර් කෙනෙක් හිටියේ නැහැ. මම මේ වැඩේ කරේ තනියම. එතන තමයි අපිට වටිනම දැන් දැන් අපි සාමාන්‍ය පුංචි කාලේ ඉඳන් කාගෙන්ලා ඉගෙන ගන්නවා. හැබැයි නිෂාත් එහෙම කවුරුත් ඉඳලා නැහැ. නිෂාත් තනියම තමයි ගේම ගහලා. තනියම මේ ගේම ගහලා තියෙන්නේ. රයිට්. එතකොට මේ අපි කතා කරමු නිෂාත් එක්ක දැන් සාමාන්‍ය නිෂාගේ පවුල විස්තර කතා කරලා අම්මා තාත්තා තව අයියලා මල්ලියලා කොහොම ඉන්නවද? අනිවාර්යෙන්. අද මගේ මට පොඩි පවුලක් නෙවෙයි ලොකු පවුලක් ඉන්නේ. මම පවුලේ වැඩිමලා. මට බාල තව සහෝදර හතරකුත් සහෝදරිය තුන්දෙනෙකුත් තියෙනවා. ෂා. ඒ අතරෙත් හොඳම දක්ෂකම් තියෙන චිත්‍ර ශිල්පියෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනා දැනට ලංකාවේ නැහැ විදේශ රටවල රැකියාව ගන්නවා. තාත්තා නම් ඇත්තෙම ඒකත් කලාකාරයෙක් කියලා කියන්න පුළුවන් වඩු කාර්මිකයෙක්. ඒකත් නිර්මාණ ශිල්පියෙක් ඒක අනුව මම දන්නවා මම කවුද කියලා. මට හිතන වෙලාවට මම බුද්ධ චරිතයක්. මට හිතන වෙලාවට මම ඕපන් හාර්ට් විරුද්ධ හදවතක් තියෙන මිනිස්සේ. මම දැන් විරුද්ධ වැඩි වෙලා මට සමහර හිර මිත්‍රාදියෝ නැති වෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ මට හැබැයි මගේ ජීවිතේ හොඳම පැත්තට ගත්තේ මම හිතන කලාව තියෙන එක. මොකද මම ඇත්තෙම නිර්මාණශිකයි. ඒක පට හුරු කරේ පොඩි කාලේම මේ දැකලා තියෙන ගම්වල ජීවත් වෙද්දී ගොඩක් සතු මරනවා කෑම සඳහා. ඒ වගේ දේවල් දැකලා මම ඒවා කැමරා වලින් ඡායාරූප කරලා චිත්‍රවලට මගේ පොළොවට ගෙනල්ලා මගේ වේදනාව වින්දා. මට ඒක දැනුණා. මට අර හතින්ගේ බෙල්ල කපන වේදනාව මට චිත්‍රයක උඩ මට දැනෙන්න ගත්තා. මට තේරුණා මේක මට මගේ කැමරේට අයිති කරගත් යුතු දෙයක් නෙවෙයි. මම මගේ ජීවිතාන්තය දක්වා මේක මම ප්‍රතිවර්තයක් හැටියට ගිනිනවා කන්නේ. නිෂා කියන්නේ එකතරක සංවේදී චරිතයක්. ඇත්තම කිව්වොත් හරි වැඩිහුරුම සංවේදී. වැඩිහුරුම සංවේදී. රයිට් එතකොට මේ දැන් මම හුවුත් නිෂාගේ මෙහෙම ප්‍රශ්නයක් චිත්‍ර ශිල්පී විදියට මොකද්ද මේ චිත්‍ර කලාව කියන්නේ නිර්වචනය මගේ නිර්වචනය මම සොයාගෙන ආපු මෙච්චර දුරකට චිත්‍රය කියන්නේ මොකද්ද මට දැනෙන විදිහට ඇත්තම චිත්‍රය කියන එකෙන් කෙනෙක්ගේ ජීවිතයට අපි ආගමක් කියන්නේ ආගම අදහන්නේ ජීවිතයට හොඳ මාර්ගයක් හොයාගන්න හැම ආගමකින්ම පෙන්වන්නේ ඒ දේ ඉතින් චිත්‍රය කියන්නේ තවත් එක ආගමක් මම දැකින දේ අපේ ජීවිතේ ගොඩක් නරක දේවල් වලින් ඈත් වෙන්න සංවේදී වෙන්න අලුත් කලාත්මක දේවල් ඉදිරිපත් කරන නිර්මාණ ශිල්පීත්වය අපේ ජීවිතය එක්කව ගන්න උදව් වෙන්නේ චිත්‍ර ශිල්පේ කලාව කියන්නේ. හැබැයි අපිට රස විඳින්න කරගන්න හැකි හොඳ හදවතක් පුත් එක්ක හොඳ ඇස් දෙකක් තියෙනවා. නැත්නම් අපේ චිත්‍රය රස විඳිනවත් වර්ණ කරනවත් ඒක අගයන්වත් බැහැ. රවි මේ නිෂා කියන්නේ මේ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙමෙයි තව හොඳ හොඳ වැඩ දාපු කෙනෙක්. අපි චුට්ටක් අහමු මේ නිෂා චිත්‍ර අඳිනවට වඩා තව දෙයක් කරනවා. අපි ඒ දේවල් ගැන කතා කරමු. ඔව් ඇත්තමයි. දැන් මම කිව්වනේ ඉස්සෙල්ලා චිත්‍ර ශිල්පී රස්සාව කරනවා මට හිතුණා මම එකදෙන කොටුවේ ඉන්න හොඳ නැහැ මම එළියට පයින්න ඕන කියලා. මට යන්න පුළුවන් තව ඒ හා සම්බන්ධ මාර්ග ටික තමයි ෆොටෝග්‍රැෆි වැත්ත. ඉතින් මම ෆොටෝග්‍රැෆි අධ්‍යයනය කරා. මම ජාතික කලා ශිල්පී සංගමයේ ඩිප්ලෝමා කර අවුරුදු තුන කල්ලගේ සහතිකය අරගත්ත ගමන් මම මගෙන කැවිත් තිබුණා. ඉතින් ඇත්තම මම චිත්‍ර ශිල්පීට වඩා ආදරය කරන්න පුළුවන් කැම චර්ම ශිල්පීට. මොකද ඒක
එකේ ලොකු දේවල් කරන්න පුළුවන් හරි සංවේදී අපිට අලුත් මිතුරු මිතුරුද අනුරන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේ දේවල් ලැබෙනවා ඉතින් ඒ අතරේ චාරිත්‍ර ශිල්පයට නැතුවම බැරි දෙයක් තමයි ග්‍රැෆික් ඩිසයින් කියන්නේ අනිවාර්යෙන් අවශ්‍යම ඉතින් මම ඒදෙත් හැදෑරුවා මට ඒ හැකියාව දෙකම කරන්න පුළුවන් මට මූර්ති අඹන්න පුළුවන් මියුරල් ආර්ට් ඒ වගේ කිනුත් පුළුවන් හැබැයි ඒක දෙකටවත් මට ගොරෝරු හිටියේ නැහැ මම ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගත්තේ අපේ ලංකාවේ නොයෙක් කතුරුන්ගේ පොත්පත් තියෙන සිංහලෙන් ලියපු මාධ්‍යම මම ඒවා අරගෙන මගේ ගෙදරට අරන් ගිහලා මගේ කම්පියුටර් ඉස්සරහා වඩිලා මට ඒ ගැටුල්ලට මම යොමු වුණා ඒක තමයි කරේ ඔව් දැන් මේ නිෂාගේ මුලින්ම ප්‍රශ්නය කහන් හිතනවා රාවේ මේ දැන් ඇයි නිෂා මේ ඔයිල් පේන්ටින් වලටම ස්පෙෂලි ඇලව් කරන්නේ ඇයි දැන් තව අඳින්න පුළුවන් අපිට පෙන්සිල් ආර්ට්ස් තියෙනවා අපිට පෝට්‍රේට් ආර්ට්ස් තියෙනවා ගොඩක් ආර්ට්ස් තියෙනවා ඇයි මේ ඔයිල් පේන්ටින් පැත්තට මෙයන් හිතේ ඔව් ඒකෙදි මම මට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන් ඔයිල් පේන්ටින් කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක් කතා නොකරන කෙනෙකුට ඉගෙන ගන්න ටිකක් අපහසු මාධ්‍යයක් කියලා තියෙනවා අනික ලෝකෙන් දැන් වන්දනා දැන් කතා කරොත් අතීතෙ ගිහිල්ලා අපේ පැබ්ලෝ පිකාසෝ මයිකල් ඇන්ජලෝ වැඩි දෙනෙක් වැඩි වගේ දේවල් කරලා තියෙන නිර්මාණ ඔයිල් පේන්ටින් කියලා. ඉතින් මට හිතුණා මේ දේ අත්දැවන්න කියලා. මට ඇත්තම අර ඩුබායි වල වැඩ කරන රස්සාවත් එක්ක මේ ඔයිල් පේන්ටින් ගැන යෙදෙන කාලවක් තියෙන වැඩි වුණා. ඒ හින්දා මට ඒක ඉගෙන ගැනීමට ආසාව ලැබුණා. මොකද අපි ලංකාවේ කවුරුත් ඔයිල් පේන්ටින් වල අත ගහන්නේ නැත්නම් මේකට වෙන අර වියදම් වැඩි. අපිට චිත්‍රයක් නිර්මාණය කළා නිම කළා ලොකු ගාණකට දෙන්න වෙනවා අනිවාර්යයෙන්. ඒක අපි පොඩි ගමුලකට මේ තක්සේරු කරන්න බෑ. ඒකෙදී අනික කලමන වලට යන වියදම. එක තින්ත ටියුබ් එකක් අපි තුම මේ වගේ තින්ත ටියුබ් එකක් මේ මේ තියෙන මේක රුපියල් 4500ක් විතර වෙනවා. මිලිලීටර් 200. එතකොට එක ටියුබ් එකක්. අපිට කලර් අඩු ගන්න ප්‍රධාන පාට වලට 6ක්වත් 7ක්වත් අවශ්‍ය නැති චිත්‍රයක් නිර්මාණය කරන්න. එතකොට අපි ඒකට ලොකු විදමක් දරන්න වෙනවා. ඕකේ තියෙන අපහසුතාවය තමයි අද ලංකාවේ ගොඩක් දෙනෙකුට ඒක දෙන්න බැරි उदय මේ බුදුහාමරංග වගේ චිත්‍ර නිර්මාණය මට කරන්න දවස් 4ක් වගේ ගියා. මගේ උපරිම මේ මෙතන තියපු ඔක්කොම චිත්‍ර වලට මම දවස් 3යි නැත්තම් යදන්නේ 4ක්. හරි. අපි තව දෙයක් කවුරු ගියා නම් දවසින් ඔයිල් පේන්ටින් එක කරලා ඉවර කරන්න පුළුවන් කියලා මම ඒක පිළිගන්නේ. ඒක හොඳ නිර්මාණයක් නෙවෙයි. ඒක අපි මෙල බාණ්ඩයක් හැදෙන තමයි නම් කරන්නේ. බාණ්ඩයක් හැදෙන තමයි නම් කරන්නේ. නම් කරන්න තමයි. ඔව් දැන් ගාවේ මේ නිෂාදෙමි තියෙන චිත්‍රනේ දැක්කම මේ කැප්චර් කරලා තියෙන විදිහ හරි වෙනසක් දැනෙනවා නිෂා. සමහර කට්ටිය ඉන්නවා දැන් මේ ඔයිල් පේන්ටින් කරන කට්ටිය ඉන්නවා මේ අර තාත්තික බව නැතුව චිත්‍ර ඔයිල් පේන්ට් කරනවා. දැන් මේ නිෂා මොකක් හරි මේක තියෙනවද විශේෂත්වයක්? ඔයා අඳින චිත්‍ර මෙන්න මේ විදිහට අඳින්න ඕන කියලා එකක් තියෙනවා. ඔව් ඒකෙදිත් දැන් අපිට ඔයිල් පේන්ට් එකයි ඇක්‍රිලික් එකයි වෝටර් කලර් එකයි ගත්තාම අපිට පෙන්වන්න මහජනතාව අතර යන්න පුළුවන් පෙන්වන්න පුළුවන් මාධ්‍ය වෙනස්. මොකද ඔයිල් පේන්ටින්ගෙන් අපිට අදි තාත්වික නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මට මෙහෙම කිව්වොත් අපි දන්නවා ඉන්දියාවේ ළඟදී ජාත්‍යන්තරට සම්මාන පාත් වෙච්ච චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා. එයාගේ චිත්‍රේ කොච්චර අදි තාත්වික කිව්වොත් උත්තර කාටියක් තියලා එයාගේ ඇඳුමට ඒ ඉන්නේ ඇඳුමින් කාන්තාව විදිහට ඒ උත්තර කාචින් ලොකු කරලා බැලුවට පස්සේ ඒ ඇඳුමේ තියෙන නූල්ල බූව පවා තියෙනවා ඇඳලා. අනමුත් අපිට පියව හැට ඒ බූව පේන්නේ. ඒතකොට බලන්නේ මේ කෙනා චිත්‍ර ශිල්පිය කොච්චර අදි තාත්වික කියලා. ඒ වගේ මේකත් අපිට මම මේ මාධ්‍ය තෝරගත්තේ මම ගොඩක් තාත්වික පෝට්‍රේට් කරන්න මගේ ආසාවක් තියෙනවා. මම උත්සාහ කරන්නේ ඒක. මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම අද නිර්මාණය කරන චිත්‍රය නෙවෙයි මට හෙට තවත් ඒ දේක මට ඕන ඉම්ප්‍රූව් කරලා ඇත්තම ඒ දේ තව දෙයක් ඉදිරියට එක්කම ඉදිරියට.
ජනප්‍රිය සහ ලංකාවේ හිටපු ඉතාමත් මං හිතන්නේ උත්තර ඉදර චරිතයක් කියව නිවැරදි එතුමාම තමයි මං හිතන චිත්‍රය නගන්නේ අපි පොඩ්ඩක් අන්තිම වෙනසන අවසානයේ බලමු කවුද මේ ඉන්නේ අගේ කරලා තමයි පෙන්වන්න ඔව් අගේ කරලා තමයි රවි මතකද මේ පත්තරයක් රුපියල් 8 කිම්බ කාලේ පත්තරයක් රුපියල් 8 කිම්බ කාලේ මතක නැහැ ඔය ඉපදුනේ කොයි කාලේ මං මේක चित्रकथा ඊට පස්සේ මම ගොඩක් ඒක රසිකෙක් වගේ හිටිය මම ඒ වීරයන් මගේ ජීවිතේට රසින්න හිනින් දෙක්ක සමහර වෙලාවට ඊට පස්සේ මම ඒගොල්ල චිත්‍ර කරන්න පටන් ගනිද්දී නම් රුපියල් 10ක් 8යි 5ක් වගේ අතර තමයි පත්තරේ මිල කර දෙන්නේ අපිට චිත්‍ර කියමුකෝ මේ ගැන විස්තර මේ මොන වගේ චිත්‍ර කතා බෑන්දේ මේ වගේ විස්තර ටිකක් කියමුකෝ අපිට ඔව් චිත්‍ර කතා කියන්නේ අපිට අපේ ජීවිතේ දින එක එක්තරා අපි සිදුවීමක් නැත්නම් අපිට प्रेम कथा अवस्था हिंदी चित्रपट आदरवंती अभी पार सत्य पत्र आयतेंडी अमेरिकन නිෂා මේ දැන් පින්සල් අතට ගන්න කලින් ගත්ත පැන්සල් එනේ අතට අපි චුට්ටක් කියමුකෝ මේ පෙන්සිල් ආර්ට්ස් ගැන චුට්ටක් ඔයා අඳපු පෙන්සිල් ආර්ට්ස් පොතක් මරන් ඇවිල්ලා තියෙනවා මේ ලෙසක් කාඩ් එකක් දැන් එකක් අ සම්සිම් කියන්නම ඕනම බුද්ධාගම කිහිටියට බුද්ධාවට මම ගරු කරනවා හොරා ඒ හින්දා බුද්ධ රූපයක් මුලින්ම ඇඳව මගේ ස්කෙච්බුක් එකේ लंकाय
චිත්‍රකතා අඳින ශිල්පී කවුරුත් ආදර කරන්නේ එතුමමයි මම හරි ආදරේ ඉන්නේ තමයි චිත්‍ර ශිල්පියෙක් කියන උනොත් ඕලෙක්ට ඕල කියන උඩ දෙයක් දැනගෙන ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් ඉතින් මම පෙන්සිල් ආර්ට් වලට ආසයි මොකද ආසාවක් තියෙනවා මේ ඔක්කොම මේ දැන් දකින්නේ පෙන්සිල් ආර්ට් මේ පෙන්සිල් ආර්ට් එකට මට යන්නේ පැය තුනක් වගේ කාලයක් මේ වගේ එකක් මට පැය තුනක් වගේ සාමාන්‍යයෙන් මේ එක පිච්චර් එකක් ඔක්කොම කරලා ඉවර කරන්න පැය තුනක් විතර යනවා उपाधि तैगी उपाधि जीवित जीवित මේ අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු මොනවාද මේ මේවායි අපි මේව පාවිච්චි කරන්නේ කියන එක පොඩ්ඩක් කතා කරමු ඔව් ඇත්තම මේ අපි කැමරකට පොඩ්ඩක් වෙන්න right මං හිතන්නේ සෑහෙන ගොඩක් තියෙනවා අපි පොඩ්ඩක් කතා කරමු නිසා මොනවාද කියලා කැමරාවට පොඩ්ඩක් අප් වෙන්න ඇත්තම ඔයිල් පේන්ටින් පටන් ගන්න කාටත් ගැටලුවක් පටන් ගන්නවා අපි මේක කොතනින්ද පටන් ගන්න ඉක්වන් කැන්වස් එක කොහොමද හදාගන්නේ අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය මොනවද අපි මූලද්‍රව්‍යයකට විග්‍රහ කරලා තියෙන මෙන්න මේවා කියන්න පුළුවන් අපිට අවශ්‍ය නම් මූලික තින්ත ද්‍රව්‍ය මෙන්න මේ ටික මේවා කියන්නේ ඔයිල් පේන්ටින් ටියුබ් මේ තින්නේ මේ වින්ස්ටන් ඇන් නිව්ටන් කම්පැනි ගමන් පාවිච්චි කරන්නේ මේක UK වල ප්‍රොඩක්ට් එකක් लंका මේ ලිපින් එක දාන්නේ මේ ලිපින් එක දාන්නේ අපි චිත්‍රයක් ඊටම ඉක්මනින් වේල ගන්න. දැන් අපි මේ මේක නොදා ලින්සිඩ් ඔයිල් එක අඳින චිත්‍රයක් දවස් 3කටවත් වේලෙන්නේ නැහැ. ආ අපිට වේලන්න පුළුවන් හෙයාර් ඩ්‍රයර් එක ඔකේ පාවිච්චි කරලා නමුත් ඒක ස්වභාවික නැහැ. නමුත් මේ ලිපින් එක අපි මේ ඔයිල් පේන්ට් එක මිස් කරලා ගත්තොත් අද අඳපු චිත්‍රය අපිට හෙට වේල ගන්න පුළුවන්. ඒ වගේ පහසුකමක් තියෙනවා. right එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි චිත්‍රයක් අඳින්න මේ කැන්වස් කියන මේ මැටීරියල් එක පාවිච්චි කරනවා. දැන් මේ මේ කැන්වස් කියන්නේ අන්න කැන්වස් එක මොනවාරි වෙනසක් තියනවා නැත්නම් ඒක මොනවාරි වෙන මේ කැන්වස් එක හදාගන්නේ කොහොමද? ඔව්. ඇත්තටම කැන්වස් එක ගැන කතා කරද්දී අපිට කැන්වස් වර්ග ලංකාවේ පාවිච්චි කරනවා දෙකක්. එකක් තමයි ඔරිජිනල් කැන්වස් එක. ඒ කියන්නේ එක පැත්තක් ප්‍රයිමර් එකක් කරලා හොඳ නිෂ්පාදනය කළා අපිට ගිනගම් ප්‍රීමියර් ගාලා අමින පුළුවන් කැන්වස් එක. ඒකේ මිල අද මේ දිනේ වෙනකොට මීටරයක් 3500ක් වගේ ඉලක් වෙනවා. තවත් අපි ආටිස්ලා කරන්නේ ලේසර් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කැන්වස් එක කෘතිමව අපිට හදාගන්න. ඒ හදන්න අපි පාවිච්චි කරනවා අමුරෙදි කියන රෙදි ගැලන ප්‍රීමියර් ගහලා අපිට ඒකට ලික්විඩ් එකක් හදාගන්න පුළුවන් මේ පොටි බයින්ඩර් ගම් දෙක මිස් කරලා දාලා කෘතිම කැන්වස් එකක් හදාගන්න.
පොඩි බයින්ඩර් ගම දෙක මික්ස් කරලා මේ කරන්න ඕනේ. ගා ගන්න පුළුවන් පහසු මට්ටමට අදාගෙන අපිට දාලා කැනවස් එක හදා ගන්න පුළුවන්. ඒ තමයි අපිට ඊළඟ අඩුම ක්‍රමය. මොකද ඔරිජිනල් කැනවස් එක අපිට 3500ක් දීලා මීටර එක චිත්‍රයක් කරලා තින් ඒ චිත්‍රය අඩු කරනවා ගානේ රුපියල් 30000කට එහා මිල කරන්න යනවා. විශාල එතකොට දැන් මේ කෘතිම හදාගන්න කියන්නේ ස්වභාවික කැනවස් එකේ ඇතුලේ චිත්‍ර වෙනසක් වෙන්නේ නැද්ද? ඇත්තෙන්ම ඔක දකින්න නරමන රස විඳින කෙනාට වෙනසක් නොපෙනෙන්න පුළුවන්. නමුත් වෙනසක් තියෙනවා. ඔරිජිනල් කැනවස් එකේ තියෙන ස්වභාවික මෙතන අපිට බලන්න පුළුවන් ඔරිජිනල් කැනවස් මේ ඔක්කොම චිත්‍රවල තියෙන ඔරිජිනල් කැනවස් එකේ. ඇත්තෙන්ම මේක විදේශ රටකින් මම ඩුබායි වලින් මම දීගත්ත කැනවස්. Right. එතකොට මේ දැන් අපි සාමාන්‍යයෙන් අපි කලින් අපේ වර්සන් සහභාගී වෙන ඔය චිත්‍ර අඳින ඔයිල් පේන්ට් කරන අය යාලගේ අර තියෙන පින්සල් කේක මාදලි පින්සල් දැන් ඔබ මම දැකලා තියෙන පින්සල් දෙකක් විතරයි අද පාවිච්චි කරලා තියෙන්නේ. තව තියෙනවද පින්සල් ගණන්? නෑ ගොඩක් ඇත්තම අපිට පින්සල් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ප්‍රධාන පින්සල් ටික තමයි. දැන් මේ මම මේ ඇඳලා නිවල් කරපු චිත්‍ර ටික අඳින්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ පින්සල් ටික. අද පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ පින්සල අපිට පැතලි මේක සයිස් 12 වගේ පින්සල. ඊට පස්සේ මෙන්න මේ පින්සල මේක නම් අපි ස්ටුඩියෝ වල මේ මේකප් කරන්න ගන්න පින්සලක් ඉන්නේ ඒක හරි ස්මූත් හින්දි. මේක ගන්න අපි ඔයිල් පේන්ට් එකක් ස්මූත් කරන්න. අභෝමේ පොයිට් S වගේ පොඩි රිපෝට් ගන්න පොඩි පින්සල් ටිකක් තියෙනවා. මේ පින්සල් ටිකෙන් අපිට පුළුවන් මේ ඕනම ලොකු චිත්‍රයක් කරගන්න. විශේෂ සාමාන්‍යයෙන් පොඩි චිත්‍රයක් ඇන්නොත් අපි පින්සල් වෙනස් කරගන්න වෙනවා නේද? එතෙන්දී අපි වෙනස් කරන්නේ පින්සල් වල පොයින්ට් ගන්න තමයි. පින්සල් සයිස් එක කියලා තියෙනවා අපිට. නෝට් එකේ ඉඳලා ඉහළට යන පින්සල් නම්බර් ටික ඒවා ටික තමයි වෙනස් වෙන්නේ. රයිට්. අපි දන්නේ කරන ගොඩක් තියෙනවා මේ නිශාය කතා කරන හැබැයි මට හිතුණා අපි පොඩි චිත්‍රයක් ගැන කතා කරන්න ඕනේ කියලා මම මෙතන මේ මට වෙනන්න පුළුවන් මේ මම හිතන්නේ පොඩි දෙන්නෙක් ඉන්න චිත්‍රයක් තියෙනවා මෙතන අපි පොඩ්ඩක් වෙන චිත්‍රයක් ගැන පොඩ්ඩක් කතා කරමු නිශා මම හිතන්නේ ලොකු අදහසක් තියෙනවා ඒකේ ඇත්තම මේ චිත්‍රය ගැන කතා කරද්දී මේක හරිම විදේශ මාධ්‍යවල ගිහිපු චරිත දෙකක් මේ චිත්‍රේ ඉන්න ළමයි දෙන්නම ඇත්තම බාල ශ්‍රමිකයෝ ළමයි සමිතියෝ හැටියට පාවිච්චි කිරීම ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් අද හැමයි නමුත් හැම රටකම ඒක කොහොමත් කරගෙන යනවා කරන්න නැතුව ඉන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ චිත්‍රයේ ඉන්නේ මේ ගෑනු ළමයා දරන්න බැරි බරක් ඉහ උස්සගෙන යන්නේ තමගේ බියපත් අසනීප වෙච්ච අම්මව ජීවත් කරවන්න. මේක ඉන්දියාවේ රොයිටර් ඡායාරූප ශිල්පිනියක් ගනිපු ඡායාරූපයක් ගෙනිල්ලා විදේශ රටවල් වල මාධ්‍යස්ත්‍රී ප්‍රචාර කරාර පස්සේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. කතා බහට ලක්ුණ චරිතයක්. එතකොට අනිත් පොඩි සාමණේර නම එයත් කාම්බෝජයේ පන්සලක තමාගේ අලුතින් හදාගෙන යන පන්සල ගොඩනගන්න දරන්න බැරි වරක් උස්සගෙන යන ආන්දෝලන කෙනෙක්. ඒකත් රොයිටර් කැමරාවට හොයිච්ච ඡායාරූපය. මම කරේ මේ දෙකම අරගෙන එකම ඡායාරූපයකට ගොඩ අරගෙන තනි චිත්‍රයකට ගොඩනැගුවා. ඉතින් ඒකෙන් කරලා මම අලුත් අදහසක් මහ ජනතාවට දෙනවා දකින්න කරන්න ළමා ශ්‍රමිකයෝ කියන එක අපිට දකින්න කරන්න දකින්න කොට ඇත්තම වේදනාව සාගතයි. නමුත් අපිට නතර කරන්නත් බෑ ඒක කෙසේ හෝ කෙරිගෙන යනවා. ඒක තමයි මේ චිත්‍රකඩ අරගෙන තියෙන ෆොටෝස් දෙක මේකම චිත්‍රකඩ අරගත්තා නේද නිෂා? ඇත්තම අර මට ග්‍රැෆික් පහසුව මට තියෙන හින්ද මට ඒදී කවුරුල්ල නිර්මාණයක් හදාගෙන ඒක පින්සල් වලට උගල ගන්න එක මහ ලොකු අමාරුවක් නෙමෙයි. ඒ නිසා මම ඒදී අත්හරලා තිබ්බා. මම හිතන්නේ මේ චිත්‍ර වලට කතා කරන්න පුළුවන්. පුළුවන්. ඉන්න මේ අපි දැක්ක චිත්‍ර කතා කරන චිත්‍රයක්. අනිවාර්යයෙන්ම. රයිට්. මේ නිෂා තව ගොඩක් දේවල් කතා කරන්න තිබුණා මේ මට මෙහෙම ප්‍රශ්නකුත් අහන්න ඒතුල දැන් සාමාන්‍යයෙන් මේ පෙන්සිල් ආට් මේ ඔයිල් පේන්ට් වල සාමාන්‍ය ලංකාවේ මිල කිරීම අතරින් කොහමද ඔබ සෑහීමකට පත් වෙන ඔබ කරන නිර්මාණවල? ඒ ගැන නම් ඇත්තෙන්ම කිව්වොත් වේදනා සහගත වාතාවරණයක් ලංකාවේ චිත්‍රයේ තියෙන්නේ. මොකද මිනිස්සු අතර රසිකයන් අතරට අපි චිත්‍රය කියන එක අනුහලා දී ගන්න අමාරුකමක් තියෙනවා. දැන් මිනිස්සු මේ මනස ඇත්තම මට ඉතින් විදිහට විකෘති වෙලාද මට හිතා ගන්න බැහැ. මිනිස්සු අතරට අපි චිත්‍රය කොහොමද අරන් යන්නේ කියන එක හරිම ගැටලුවක් වෙලා තියෙනවා. ඔයිල් පේන්ටින් වලට ලංකාවේ ලොකු මාර්කට් එකක් නැහැ. ඉස්සර නම් අපි හිටියේ කලින් ජයසිරි සේමගේ සේනක සේනානාය කියන්නේ මුළු ලෝකාමය ලෝකෙම ලොකුම චිත්‍ර තරඟ ප්‍රදර්ශන තියපු දෙන්නේ. ඒගොල්ලෝ තමයි ගොඩක්ම ඔයිල් පේන්ටින් කරේ.
නමුත් අපේ වගේ සාමාන්‍ය චිත්‍ර ශිල්පියෙකුට අද ලංකාවේ චිත්‍රයක් මාජන්තාවට ගෙනියන්නවා මේ විකුණ ගන්නවත් ඇත්තම කියනවා නම් ලොකු මාකටයක් නැහැ. නිෂා දැන් මේ ලංකාවත් එක්ක කම්පයර් කරුත් නිෂා වැඩ කරපු රටවල් එක්ක දැන් ඒ රටත් එක්ක ගත්තොත් කොහොමද අපේ රටේ තියෙන තත්ත්වය සහ ඒ රටවල් වල තියෙන තත්ත්වය මේ ආර්ට් එකට? ඒ ගැන කියද්දි මට ඇත්තම කියන්න ඕන විශේෂයෙන් මේ ගැන දැන් අපි මම වැඩ කරේ ගල්ෆ් එකේ UAE වල ඩුබායි වල පොදු UAE එකේම වැඩ කරා. මම වැඩ කර කම්පැනි එක ඉන්ටීරියර් ඩිසයිනින් කම්පැනි එක අරාබි කියන එකේ අයිතිදරු. ඇත්තෙන්ම කියනවා අපේ ලංකාවේ මට මේ අපේ ජනාධිපති මණ්ඩලයට ගිහිල්ලා කිසිම අඩු ගානේ රෝලර් එකකින් හුණු ටිකක් ගාලා දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. මට කියන්නේ නැහැ හොදා. නමුත් මට ඩුබායි එකේ මට ජනාධිපතිගේ චිත්‍රය පවා උපන්නේට ඇඳලා දෙන්න පුළුවන් වාතාවරණ හැදුනේ මගේ නිල ඒ ඩුබායි වල වැඩ කරන කම්පැනිස්. ඒක නම් මගේ ජීවිතේ මට අමතක නොවෙති වෙනවා. මම චිත්‍ර ශිල්පියෙක් වෙන්න සන්තෝෂ වෙන්නේ ඒ ජීවිතේ විතරයි. ලංකාවේ තුලදී මට ඒ සන්තෝෂය ලැබිලා නැහැ. මම කල්පනා කරේ සැන්දි මේ අපිට හම්බෙන හැම කලාකරුවෙක්ම දක්ෂ කලාකරුවෙක්ම කියන පොදු ප්‍රශ්නයක් තමයි යෝග. අපි මේ රටේ ඇතුලේ සන්තෝෂ වෙන්නේ නැහැ. දැන් මට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි මම හිතන්නේ මම දැන් මේ යූත් ආමිටර්ස්වනේ සෑහෙන වැඩසටහන් පමණක් කරලා තියෙන ඉන්න එන හැමෝම එන පොදු උත්තරයක් තමයි මේ අපි මේ රට ඇතුලේ අපි සන්තෝෂ වෙන්නේ නැහැ කියන එක. එතකොට මට අහන්න හිතුණා නිෂාගේ ලංකාවේ ඉන්න දක්ෂ කලාකරුවෙක් හැටියට කලාකරුවාට ලංකාවේ ඇතුලේ තැනක් නැද්ද? දක්ෂතාවයට තැනක් නැද්ද? මුදලම තමයි මේ කලාව එහෙම දුවනවද? මට හිතෙන විදිහට මුදල මත මේක තක්සේරු ඉහළ පහළ යෑම බැලන්ස් වීමක් තමයි තියෙන්නේ මේක කියලා. මේ තත්ත්වය අපි මන් දන්නේ විරුද්ධාර්ථකින් දැහැදිලද ඇත්තම මේ කලාවට අපේ රටේ ඇයි ගරුත්වය දෙන්නේ නැත්තේ කලාකාරයෝ ඇල්ලීමේ තරම් දුකින් තනිවෙච්ච ජීවිතයක් ගත කරන්නේ එයාලට අත දෙන්න මොකක්වත් සංගමයක් මොකක්වත් නැද්ද? එහෙම තියෙ යුතුයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ ඇත්තම චිත්‍ර ශිල්පී විතරනේ හැමදේටම සංගීතය නැටුම් වලට හැම කලාවකට කලාව කියන්නේ හැමදේම ඒක ආයි චිත්‍ර ශිල්පී විතරනේ නෙමෙයි හැමෝමයි තියෙන්නේ. ඉතින් කලාව කියන්නේ ඇත්තම ඒ තමයි ආලින්දේ ටීවී එක ඉස්සරහට ඇවිල්ලා වෙන රූප රාමුවක්ම නෙමෙයි ජීවිතේ ඇතුළත් තියෙන අංග කොටසක් වියතුයි. ඉතින් විශාලක තව තියෙනවා මගේ පොදු ප්‍රශ්න කීපයක් අහන්න තියෙනවා සැන්නේ. හැබැයි අපි ඒ දේවල් අහන්න කලින් යනවා පොඩි බ්‍රේක් එකකට මේ යූත් ආඩ්විට් මම ජනප්‍රියතාවය සහ සාතික පත්‍ර පිළිපස්සේ ඇත්තම දිව්වේ නැහැ. මට ඕනුනේ වැඩ කරන්න මිතර. අදටත් මම වයසින් ගියා කියලා මට දරන්න බැරි ශක්තියකින් මට වැඩ කරන්න පුළුවන්. මම වැඩ කරන කියන චිත්‍ර නිර්මාණය කරන්න පුළුවන්. ඒකට ලොකු උදාහරණයක් තමයි ළඟදී දීුණු වෝල් ආර්ට් ට්‍රයිල් එකක් ආවා. ඒකෙදී දෙවනි වෝල් ආර්ට් එක ගාල්ලේ කනුපාලමේ ඇඳි මම. මට එක ලොකු අභියෝගයක් ආවා මේ ඉස්සරහ තියෙන හමුදා චිත්‍රයේ කෙනා තමයි මම චිත්‍රය දැක්කේ. ඉතින් මෙන්න මේ චිත්‍රේ. ඇත්තම මට ඒක වෙන මාතෘකාවක් දුන්නා. තුන් පත්‍ර වෙනක් වගේ දෙයක් කරන්න කියලා. මම කිව්වා නැහැ මේක තමයි මේ අපේ දකුණේ වීර බලන්න මම මට දැනෙන විදිහට මම මේක අඳින්නම් මේක. ස්කෙච් එක. ඔයා මට බැලන්ස් එක කියන්න. මේක ලොකු කරයි තුන්ද මේක දික් කරේ විදිහට. මොකද මට පේන්නේ නැහැ. මම ඉන්නේ පිටියත් එක්ක මගේ ලොකේෂන් එක. ඉතින් එහෙම කළා මම මේක පැය ගානින් ඇඳලා අහවස් 6:00 වෙනකොට ඉවර කරපු චිත්‍රයක් ආවේ.
ඇත්තම එතන තියෙන ඕලාට වලින් හොඳම හිට් එකක් ඒකලා තියෙනවා අදටත් ඒගොල්ල පේජ් වලට Facebook වලට දාලා right කලාකරුවෙක් විදියට කලාව තුලින්ම ගොඩ යන්න පුළුවන් කියලා හිතනවා කලාව විතරක් කලාව කළා ඇත්තම කලාව මුලින්ම අපිට උදව්වක් හැටියට වෙන්නේ අපේ ජීවිතේ ගොඩ ගන්න අපේ ජීවිතේ හොඳ ඒවා ලෙක්කව ගන්න ඒ අතරට අපි උදාහරණ නම් අපිට හැමදාම නිකන් සිටින්න බෑනේ අපිට ආර්ථිකයක් ඕන අපිට මුල මුදල් ඕන නේ අපේ පවුල අපේ ළමයිව පෝෂණය කරන්න ඒකට අපිට මේක ව්‍යාපාරයක් කර හැටියට කරන්න පුළුවන් කලාවක් හරියට අත දෙන තියෙනවා නේද අපිට ඉස්සරහට යන්න පුළුවන් කවකත් තියෙනවා පොඩි ප්‍රමාණයක් නමුත් කලාකාරයන්ට විදේශ රටවල ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා අපි හරියට ඒක ඉගෙනගෙන ඒ අභියෝග වලට මුහුණ දෙන්න අපේ ශක්තිය තියෙනවා අපිට ටැලන්ට් එක තියෙනවා අපිට ඉල්ලුමක් තියෙනවා යන්න පාරක් තියෙනවා ඔව් දැන් මේ රවිනි නිෂාගේ මෙන්න මෙහෙම අහන්න හිතනවා දැන් නිෂා කියනවා නම් දැන් අපේ රටේ මේ තියෙන කලාකාරයන්ට තන අඩුයි මේ චිත්‍ර විකිණෙන්නේ නැහැ මෙන්න මේකට එනකොට මට මේ අහන්න හිතුණා කෙනෙක් කිව්වොත් ලංකාවේ ඉන්න චිත්‍ර ශිල්පී එහෙම නැත්නම් ආර්ටිස්ට් ක්‍රියේටිව් මදි කියන තැනට කෙනෙක් ඇවිල්ලා කතා කරොත් දැන් මේ ඉන්න පරිපූර්ණ කට්ටියත් එක්ක බලද්දී නිෂා මොකද හිතන්නේ මෙයාලා ක්‍රියේටිව් නැද්ද නැත්නම් මෙයාලා ක්‍රියේටිව්ද මෙයාලගේ චිත්‍ර අලෙවි දෙන්නේ නැත්නම් මොන වගේ හේතුවක් නිසාද කියලා මොනම නිවුත්‍රයක් දෙන්නේ නැහැ මොකද ඒකෙදි මෙන්න මේ වගේ දෙයක් තියෙනවා දැන් අපේ කාලේ අපේ දශකේ ජීවත් වෙච්ච දශකේ දැන් අද කාලේ තියෙන ලොකු වෙනසක් අපි දකිනවානේ අපි දසක කීපයක වෙනස දැකලා තමයි ඉස්සරහට එන්නේ අපි චිත්‍රෙත් නිර්මාණය කරගෙන ඊට පස්සේ අපිට පේන්නේ ඒකට හොඳම උදාහරණ තමයි දැන් අපි මෙතන තියෙන හොඳ ගීත ගායන ශිල්පීන්ගේ ක්‍රීට් නෙවෙයිනේ අලුත් දෙයක් අපේ සමාජය දීලා නම හදාගෙන හොඳ අපි රස විඳින්න එක නැත්තම ලස්සනයි කියන්නේ ඉතින් ඒ වගේ අපිට අද තියෙන්නේ මොකද මුදල් පිටිපස්සම ගිහිලා වෙළඳම පැත්තට බරවෙච්ච කලා නිර්මාණ ටිකක් තමයි තියෙන්නේ. ඒකෙන්නේ අපිට නිර්මාණ ගතිය අඩු වෙලා තියෙන්නේ. අපි හොඳ නිර්මාණයක් කරනවා මේක මහජනතාවට හොඳම දෙයක් දෙනවා මේක මුදල් වලටම විකුණාමේ බලාපොරොත්තු නැතුව කරන හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. අපේ ඒකෙදි සමහර විට අපි කාලය ලොස් වීමක් කියලා හිතුවා තියෙන එක ටිකක් ලොකු වැරද්දක්. එහෙම නොසිතා අපිට හොඳ නිර්මාණයක් කරොත් ඉස්සරහට හොඳ නිර්මාණයක් අපිට ලොකු දක්ෂ නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුළුවන් වන්න පුළුවන්. නිෂාගේ මම මේම හවුවත් දැන් සාමාන්‍යයෙන් මේ චිත්‍ර කලාවට ආස කෙනෙක් අපේ රසනන් නරඹර කෙනෙක්ට හිතන්න පුළුවන් මම මේ කලාවට ආසයි මට මේ කලාව ඉගෙන ගන්න ඕන මම මේ ඔයිල් පේන්ට් ඉගෙන ගන්න පෙන්සිල් ආන්ට් ඉගෙන ගන්න ඕන කියලා මෙහෙම හිතන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ඔබ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් හැටියට නිර්මාණ ශිල්පියෙක් හැටියට ඔබ දෙන අදහස මොකක්ද? නවකයෙක්ට දෙන අදහස නම් මෙහෙමයි අපිට දැන් අධ්‍යාපන මට්ටමින් ඉස්සරහට ගියොත් විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන කලා සංද විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගන්න පුළුවන් වැඩිදුරට ඒ පැත්තෙම යොමු ගන්න නමුත් තමාගේ ස්වසහයෙන් අපි නව ගියා වගේ පාරක යන්න පුළුවන් හැට නම් අපිට ගුරුවරකම් ගන්න කීප දෙනෙක් අද ලංකාවේ ඉන්නවා ගුරුස්ටියක් නැතුව තියාගෙන ශක්තිනායක ඉන්නවා එයාලගේ උපදෙස් අරගෙන වල්මත් නොවේ ඇත්තම වල්මත් වීමක් වෙන්න බෑ තමන් දකින්න ඕන තමන් නොදැක්කොතින් අපිට හොඳ නිර්මාණයක් ඉස්සරහ දෙන්න බෑ ඉදිරිපත් කරන්න බෑ තමන් කවුද කියන තැන හරිය දැනගෙන මගේ වැලුව එක මම තේරුම් අරගෙන ඒ වැලුවකට හරියන හොඳ නිර්මාණයක් අපි කරවතින් ඒකට අපි ඉස්සලා ගන්න ඕන ඒ නිර්මාණය අපි කර යුතුයි කළා ඉස්සරහට දාලා මහජනතාවට ප්‍රදර්ශනය කරොත් මහජනතාව කියන්න පුළුවන් ඔයාගේ වෙන්න මේ තැන දුර්වලයි නම ඔයාගේ වෙන්න මේ දේවල් ටික හොඳයි එතකොට අපි අර දුර්වල තැනකට මට වැරදුනේ කොහොමද මේ දුර්වලකමට මොකද්ද මට දෙන්න පුළුවන් ප්‍රතිකාරය කියන එක අපිට හොයාගන්න පුළුවන් ඒ හොයාගන්න අපිට හොඳ උපදේශකයෝ තියෙනවා එතකොට අද මම දකින්නේ කනගාටු දෙයක් තමයි අපේ ඉන්න මහාචාර්යවරු හරි චිත්‍ර ශිල්පියෝ හරි ගොඩක් දෙනෙක් ඉන්නවා අති දක්ෂ ප්‍රවීණයෝ එයාගේ එයාලගෙන් අපි ගුරුහරුකමක් ඇහුවකින් අපිට එයාලා උත්තර දෙයි උත්තර නොදී ඉන්නේ තමන් දන්නවා කියන දේ පෙන්නනවා නමුත් ඒ දෙන්නේ හරි තොරතුරුමද කියන එක අපිට පොඩි සැකයක්කට භාජනය වෙනවා මොකද යා අපි අමාරුවේ දාන්න දීපු උත්තර තමයි දීලා තියෙන්නේ අපි ඒකේ අභ්‍යාසය එනුනකින් අපි දෙයක් කරන්න කියන්නේ අපිට අපි ඒ වැඩේ ඇත්තෙන්ම වර්ධින තත්ත්වයක් ඉදිරියට යන ඕක අද අපේ රටේ පොඩ්ඩක් ඉස්සරහට යන ප්‍රවණතාවය වැඩි වෙනවා
නිෂා කියලා කියන්නේ මේ ගුරුවරයෙක් නැතුව බොහොම උත්සාහයෙන් තමන්ගේ තියෙන ශක්තියෙන් මේ ආර්ට් එක ඉගෙන ගත්ත කෙනෙක් නිෂා මේ මම ඇහුවත් ලංකාවේ ඉන්න චිත්‍ර ශිල්පීන්ට අභියෝගයක් කරන්න පුළුවන් ස්ථානයක් මට්ටමේ නිෂාගේ චිත්‍ර තියෙනවද කියලා නිෂාට හිතෙනවා බද්ද ඇත්තම ඔගේ චිත්‍ර නිර්මාණ තියෙනවා මොකද මට මේ චිත්‍ර නිර්මාණය මම කිව්වා මම දවස් 4ක් පාවිච්චි කරලා තමයි මේ නිර්මාණ කරේ මට මේක දවස් 4කට වඩා එහාට ගිහිල්ලා සතියකින් මේ නිර්මාණය කරනෝදී මට ඒ ඕනම දක්ෂ නිර්මාණ ශිල්පියෙක් අභියෝගයක් කරන්න මට හැකියාව තියෙනවා මම ඒකේ මගේ ආත්ම ශක්තිය තියෙනවා එතකොට මට හිතුවා දැන් මෙහෙම අත්හම මෙතන මට සාමාන්‍යයෙන් මේ නිර්මාණ කරනේදී මේ මේ නිර්මාණ කරනකොට මේ දේවල් කරනකොට කැපවීම සහ ඉවසීම කියන දෙක අත්‍යවශ්‍යයි මොකද සංගීත නිර්මාණ කරුවෙක් විදිහට මොකද ඒක සෑහෙන වටිනවා මම හිතන්නේ කලා නිර්මාණ ශිල්පියෙක් හැටියට ඔබට මේ ගැන මොකක් හරි අදහසක් තියෙනවා මේ ඉවසීම මේ කැපවීම අනිවාර්යයෙන් මේ කලා නිර්මාණ කරනකොට ඉවසීම කැපවීම දෙකම අත්‍යවශ්‍යයි निर्माण करता ඉෂායන් අහන්න හිතුණා සෑන් මේ කාර්යභාරය කරන්න මේ මේ දේවල් කරන්න ඔබේ පිටුපසින් ඉන්න ඔබට උදව් කරපු අය ඇති අපි ඒ අය ගැන පොඩ්ඩක් කතා කරමු එතෙම මට චිත්‍ර ශිල්පියෙක් හැටියට ඉස්සරහට යන්න උදව් කරපු විශේෂ නම් ටිකක් නම් කියන්න නැහැ මෙදි තරම් මොකද ඒකෙදි මන් දුක් වෙන්නේ නැහැ මට චිත්‍ර කතා ශිල්පියෙක් වෙන්න හැටියට යද්දී මම කපු අය තමයි ගොඩක් දුර ගිහින් ඒ කැපිල්ල මට දැරේක් වුණා මම කොහොමරි කරලා පෙන්නනවා මේක තියෙන දැරේ ආව ඇත්තෙම මට මුලින්ම ඉස්කෝලේ යන කාලේ මම චිත්‍ර තරගයකට ගියා මගේ පවුලේ අයගේ චිත්‍ර ඇඳලා ඉන්නෙදි මගදී උසන් ගෙදර එක්ක යාම ප්‍රවණතාවක් තිබුණා ඒක හරියන්නේ නැහැ ඕක පිස්සු වැඩ මේ කියලා බාගට යන චිත්‍ර තමයි මට ලකුණු හැම්බෙලා සාතිය හැමුනේ මම ඒවට අනිපත් චිත්‍ර ලිව්වා ඇති උනා අදිසි අවශ්‍යතාවයන් නිසා මම චිත්‍ර මෙතෙන් නවත්තලා මම මට මෙතව කර දුරට මට ලකුණු දෙන්න මේ චිත්‍රය අවසන් කියලා මම පාට කරේ නැහැ අදෝ පැන්සල් චිත්‍රෙට මට තුන් ස්ථාන හැමුවා ඒ තරම වගේ ලොකුම අත්දැකීමක් ඉතින් ඒ එහෙම මට විරුද්ධත්වයක් විරුද්ධත්වයක් නේ ඒක මා ආරක්ෂා කරපු ආරක්ෂා කිරලා කියන තේමල එක පැත්තකින් එයාලා පෝෂණය කරන්නේ මගේ චිත්‍රෙම තමයි අද විශේෂම මගේ වයසේ අයට වඩා තරුණ පරවුර තමයි මේකට මේ ඉතින් ඒක බලලා මම හිතලා අපි නිසා චිත්‍ර පොඩ්ඩ පෙන්නමු. අපි කවුද ඇන්නේ කියන එක පොඩ්ඩක් චිත්‍ර අරගෙන පෙන්නමු. රයිට්. මෙන්න මම හිතන්නේ තව මම හිතන්නේ සුදු ප්‍රමාණයක් තමයි නිර්මාණේ. ඔව් ඇත්තම අපි දන්න හොඳම මම ආදරය කරන සිනමා ශිල්පියෙක් මේ ඉන්නේ. මේ අපේ මියගේ ජෝ අවේක්‍රම මහත්මයා.
ඉතින් මම මේක තමයි අද අඳින්න පටන් ගත්තේ මම පළවෙනි කෝඩ් එක කරලා තිබුණේ මම දෙවෙනි කෝඩ් එක තමයි අද කරගෙන පොඩි පොඩි ඩීටේල්ස් ටික දාගෙන ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට තව කොච්චර කාලයක් තියෙන මේක සම්පූර්ණ අඩුම ගාන තව මේක අපි පැකින් වගේ සංකර ඉවර කරන්න පුළුවන් තව මේ නිසා මොන වගේ ඩීටේල්ස් මේක අපිට තව කැප්චර් කරගන්න තියෙන්නේ ඔව් ඇත්තම ඔරිජිනල්ටි එක පළවෙනි දවසේ අපි ප්‍රෙස් කෝඩ් කරලා කරනවා කියන එක කරන්නේ කියන්නේ පළවෙනි ආවරණය කරන්නේ ඔලු කැන්වස් එකම වහගන්න එක ඔය ඒ වහලා අපිට දෙවෙනි දවසේ අපිට මේ අඳුර ආලෝකී කියන තැන් තදපාටවල වෙනම ආභෝ පටන්ගෙන ඉදිරිපත් කරන්න පුළුවන් මං හිතන්නේ ඔය චිත්‍රවද මෙතන මේ තියෙන මෙතන ඉස්සරහ තියෙන එකම අනිවාර්යයෙන් අවසන් කරමු චිත්‍රය අවසන් කරමු සාරා මම හිතන්නේ එකට අපිට බලන්න පුළුවන් හරි ඔව් අන නිෂාට කියලා මොකක් හරි ෆොටෝ එකක් කැඳ ගන්න ඕන නම් එහෙම නැත්නම් ඔයිල් පේන්ටින් එකක් කර ගන්න ඕන නම් කතා කරන්න මේ නම්බරයට මම කියන්නේ ඔයා ගත්තා නේද ඔයාලා මම ඔය කාඩ් එකකුත් ගත්තා 076යි 59යි 17යි 14යි 7 076යි 59යි 17යි 14යි 7 එකේ WhatsApp ඉන්නවා මොකක් හරි ෆොටෝ එකක් තියෙනවා නම් ඔන්න අපිට නිෂාට ෆොටෝ එක යවලා හරි ලස්සන ෆොටෝ එකක් කැඳ ගන්න පුළුවන් ඒ වගේම තමයි 075යි 69යි 37යි 400 निशा